මේ මැතිවරණය පරාද වෙන ගොඩක් හේතු තිබුණා. සමහර ඒවා අපේ ආණ්ඩුවේ අඩුපාඩුකම්. දේශපාලන පරිගණන ටික විසඳු වෙන්නේ ප්‍රමාද කළා. රැකියා දීමේ කටයුතු අන්තිම මොහොතනකම් ඇදගෙන ඇදගෙන ආවා අන්තිම සුමානට. දැන් මිතුරුනි මම බොහොම සරලව එක දෙයක් කියන දේ. ඒ නායකයත් එක්ක නැවත අපිට ඡන්ද කරන්න බෑ. ඒ නායකයත් එක්ක නැවත අපිට පාර්ලිමේන්තු මැතිවරණයට යන්න බෑ. මේ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් අන්තිම සතියේ නෙමේ ජනාධිපති අපේක්ෂකත්වයේ දුන්නා වගේ තව සුමාන දෙකක් ඇතුළත මේ රටේ මිනිස්සුන්ගේ සාධාරණයක් යුක්තියක් ඉෂ්ට කරන්න. ශීලාචාර යහපාලනයක් ඇති කරන්න. තර්ජනයෙන් ගර්ජනයෙන් හොරකමින් කරන පාලනයක් නෙමේ මේ රට ඉදිරියට ගෙන යන නම් අපි අපේ පක්ෂයට අලුත් නායකයෙක් අවශ්‍යමයි. ඒක නාපව කතා දෙකක් නෑ. මෙම බලමණ්ඩල රැස්වීම ටෙක්විමින් හෙක්ට අපුහාමි මහතාද අදහස් දැක්වුවා. අද මේ පරාජයට සතුටුයි. මොකද අපි ආණ්ඩුවේ ඉන්න කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරු වගේ තමයි හිටියේ. මං කිව්වේ ඒකයි මම මේ පරාජයට කැමතියි කියලා. බැරි වෙලාවත් අපි දින්න නම් අපේ ආණ්ඩුවේ ඇමතිවරු හැසිරෙන්න ගන්නෙ ඇමතිවරු විතරක් නෙමෙයි සමහර නායක හැසිරෙන්න ගන්නෙ ජනතාවට ප්‍රශ්න නැහැ කියලා හිතා. හැබැයි මේ සත්න කරද්දි මේක සත පහකට ගණන් ගන්න ඉති කණ්ඩායමක් අපේ ඉන්නවා. ඒ අය අපේ වුණත් කමක් නැහැ. මං හිතන්නේ ජනතාව නැවතවතාවක් ගියාට බලේ දී කියලා.